රංජන් රාමනායක මහත්තයා දිගින් දිගටම කියනවා මේ එයාලට කළු සල්ලි තියන අය උදව් කරන්නේ නැහැ සුදු සල්ලි තියන අය විතරයි උදව් කරන්නේ කියලා. අපි ඒ හින්දාම හොයලා බැලුවා ඇත්තටම අලිරාජා බාස්කරන්ගේ සල්ලි කළුද සුදුද කියලා. මම කියන්න කැමති අලිරාජා බාස්කරන් ප්‍රංශයේ මුදල් විශුද්ධිකරණය සහ බදු වංචා කිරීම වෙනුවෙන් දඬුවම් ලැබලා තියෙනවා ඔහුගේ ආයතනය. ඒ වගේම එක්සත් රාජධානිය මේ වෙනකොට දේශපාලන පක්ෂවලට අපේ ලංකාවේ වගේම එහෙ එයා හොඳට කප් ගහලා ඇවිල්ලා තියෙන්නේ. එංගලන්තයේ දේශපාලන පක්ෂවලට විශාල ලෙස අල්ලස් විදියට මුදල් දීලා ඒ වගේම බදු වංචා කරලා මුදල් විශුද්ධිකරණය යටතේ මේ වෙනුවෙන් විමර්ශනයන් ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙමෙයි ඉන්දියාවේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධ පැමිණිලි ලැබිලා ඔහුගේ ආයතන සියල්ල මේ වෙනකොට ඉන්දියානු බුද්ධ්‍යාංශ විසින් ආරක්ෂක අංශ විසින් රේඩ් කරමින් ඉන්නවා විමර්ශනය කරනවා. ඕස්ට්‍රේලියාවේ අලිරාජා සුභාස්කරන්ගේ චෝදනාවක් තියෙනවා පාරිභෝගිකයන්ගේ දත්ත එළිදරව් කිරීම එහෙම නැත්නම් අනාවරණය වීමක් සම්බන්ධව ඔහුට දඬුවම් කරලා තියෙනවා ඩොලර් ලක්ෂ 6ක දඩයක් ගහලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ මිනිස්සුන්ගේ දත්ත හොරා අරගෙන ඒක අනාවරණය කරලා ඕස්ට්‍රේලියාවටත් වැඩේ දුන්න පුද්ගලයෙක් ලංකාව මොකද්ද? අපි කියන්නේ වෙහෙර ගිල්ලකට කජ්ජ මොකද්ද කියලා. ඒ වගේ තමයි අපිටත් කියන්න තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ පිළිබඳව සොයා බලන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඊළඟට රංජන් රාමනායක දැන් ඒ කියපු සුදු එක්කෙනාගේ කළු සල්ලි සම්බන්ධ මේ වார்த்தාව අපි ඔබට ඉදිරිපත් කරනවා. මේකේ තියෙනවා එක එක රටවල් වලින් කරපු මූල්‍ය වංචා, දත්ත වංචා, දේශපාලන යන්ට සල්ලි දීලා දේශපාලන පක්ෂවලට කරපු වංචා මේ සියල්ල රටෙන් රටට බලා ගන්න පුළුවන්. ෆ්‍රාන්ස්, ජර්මනි, අයර්ලන්ඩ් මේ එක එක රටවල් වලට එයා ගිහිල්ලා කරපු විශ්වකර්ම වැඩ. ඊළඟට යුරෝපියන් යුනියන්, ඉන්දියා, ඕස්ට්‍රේලියා, ස්පෙන්, USA මේ වගේ රටවල් විශාල ප්‍රමාණයක එයා කරපු නීති විරෝධී ක්‍රියා සම්බන්ධව තමයි මේ හෙළිදරව් කරලා තියෙන්නේ. ඇයි අලිරාජා බාස්කරන් ලංකාවේ ඉන්නේ? ඔහු රටවල් 26ක Step into a career in business. After A levels, join IIT. Register now. ක්‍රියාත්මක වෙන ව්‍යාපාර සහිත දේශපාලකෙක් ලංකාවට ඇවිල්ලා ඉන්නේ ඇයි? ලංකාවට ඇවිල්ලා ඉන්නේ මෙන්න මේ මං කියපු ඒ රටවල් වලට දැන් යන්න බෑ. ඔහු සම්බන්ධ විමර්ශන වෙනවා. පරීක්ෂණ වෙනවා. ඔහුගේ ආයතන ටික රේඩ් කරනවා. දඬුවම් දෙනවා. ඒ හින්දා තමයි ලංකාවට ඇවිල්ලා ඉන්නේ. එහෙම නැතුව ලංකාවට ආදරයට නෙමෙයි. මේ අපි කියන්නේ අනාගතයේ මාධ්‍යයෙන්, sannivedanayen, දේශපාලනයෙන් අපේ රට තුල පුපුරන්න තියෙන බෝම්බයක් පුපුරන්න කලින් අපි අනාවරණය කරනවා. ඒ පිළිබඳ සොයා බැලීම රටේ දේශපාලකයන්ට ආරක්ෂක අංශවලට සියලු දෙනාට අයිති. ඒ වගේම මාධ්‍යයට අයිති. ඒ පිළිබඳ සොයා බලන්න කියන එක අපි අනාවරණය කරනවා. ඉදිරිපත් කරපු සියලු තොරතුරු මම අරගෙන තියෙන්නේ නීත්‍යානුකූල මාර්ගයෙන් ඒ ඒ ආයතනවලින්. කාගෙන්ද ගත්තේ කියලා කියනවා නම් ඕන දඩුවම් මම විඳින්න කැමතියි. අරගෙන තිනවා. ලක්ෂ 10ක් අරගෙන තිනවා. අපි මම විතරක් නෙමෙයි අපේ අපේක්ෂක 160 දෙනෙක් ඉන්නවා. 160 දෙනාටම මෙතන මූලස්ථානට ගෙනල්ලා ලක්ෂ 10 ගානේ දුන්නා. මැතිවරණ කටයුතු ප්‍රචාරක කටයුතු කරගෙන යන්න කියලා. අපිට දුන්න ඇප් එකක්. ඒ ඇප් එක පසු කාලින හොයලා බලනකොට තමන්ගේ මේ ෆෝන් එක අයිති පුද්ගලයාගේ කිසිදු අනුදැනුමක් තොරව දැනුම් දීමකින් තොරව මේ ජංගම දුරකථනයේ තියෙන සියලුම දේවල් ඔවුන්ට පිරික්සා බලන්න පුළුවන්, ඔවුන්ට ගන්න පුළුවන්. මට ජීවිත තර්ජනයක් තියෙනවා. මම ඒක දැනගෙන මේක අනාවරණය කරේ මං ගැන හිතන්නේ නැතුව. මගේ රැකියාව අහිමි වුණා. මගේ දේශපාලනය කිරීමේ මේ පක්ෂයේ අපේක්ෂකත්වය නැතුව ගියා. දේශපාලන අවස්ථාව ඒ වගේම දැන් දරුවන්ට සහ බිරිඳට මට තර්ජනයක් තියෙනවා. ඒ නිසා මම ඉල්ලා හිටිනවා හැම දෙනාගෙන්ම මාව බේරගන්න කියලා නෙමෙයි කියන්නේ. මේ රට බේරගන්න නම් අනාගතයේ පුපුරන්න යන බෝම්බේ නවත්ත ගන්න නම් නිශ්චය කරගන්න නම් අපි හැමෝම මේත් සමග එකතු විය යුතුයි.